රුසියානු හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා රුමේනියාවට නිරීක්ෂණ ගුවන් යානා යෙදවීමට නේටෝව සැලසුම් කර තිබෙනවා. ඔත් බැලීමේ මෙහෙයුම් සිදු කිරීම සඳහා සහ රටවල් 30ක හමුදා සන්ධානයේ භූමිය තුල රුසියානු හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා ලබන සතියේ නිරීක්ෂණ ගුවන් යානා 3ක් රුමේනියාවට යෙදවීමට සැලසුම් කරන බව නේටෝව පවසා තිබේ. ගුවන් අනතුරු ඇඟවීම් සහ පාලන පද්ධති නිරීක්ෂණ ගුවන් යානා යෙදවීමට තීරණය කර තිබෙනවා. සති කිහිපයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන මෙහෙයුමක් සඳහා ගුවන් යානා 3ක් අංකහරුවාදා රුමේනියාවේ අගනුවර වන බුකාරෙස්ට් අසල ගුවන් කඳවුරකට යවනු ඇතැයි නේටෝ සන්ධානයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම ගුවන් යානා වලට කිලෝමීටර් 100 ගණනක් ඈතින් ඇති ගුවන් යානා හඳුනාගත හැකි අතර ඒවා නේටෝවේ වැළැක්වීමේ සහ ආරක්ෂක ඉරියව් සඳහා ප්‍රධාන හැකියාවක් බවට පත් කරන බව නේටෝ ප්‍රකාශක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ දා සිට නේටෝව රුමේනියාව, බල්ගේරියාව සහ ස්ලොවේකියාව වෙත අමතර යුද කණ්ඩායම් යැවීම ඇතුළුව යුරෝපයේ නැගෙනහිර දෙසින් සිය පැවැත්ම තහවුරු කර ඇත. රුසියානු යුක්‍රේන යුද්ධය පුරාවට AWACS විසින් නේටෝ දේශ සීමා අසල රුසියානු යුද ගුවන් යානා නිරීක්ෂණය කිරීම සඳහා නැගෙනහිර යුරෝපයේ සහ බෝල්ටික් මුහුදු කලාපයේ පුරා නීතිපතා මුර සංචාර සිදු කර ඇති බව පවසයි.